මට කියන්න ඕන ප්‍රධාන කාරණය තමයි මේ දින 50 ඇතුළත කිසිම වෙලාවක අපිට දැනුවත් කළා නෑ වසන්ත ඉන්නේ මොන චෝදනා යටතේද කියන එක. ඒක පැහැදිලි අර්බුදයක් තියෙනවා. එහෙම චෝදනාවක් නැතුව අධිකරණයේ මග හැරලා මේ වෙද්දී මගේ සහෝදරයා සහ ගල්වැය සිරදම්ම හිමි තවදුරටත් සිරභාරයේ තබාගෙන සිටීම සම්බන්ධයෙන්. ඒ වගේම මම කියන්න කැමති 1979 අංක 48 දරන තස්තවාදී වැළැක්වීම පනත යටතේ වසන්ත මුදලිගේව රඳවා තබා ගැනීමේ නියමයේ යටතේ මෙන්න මෙහෙම අවසාන කාරණයක් සඳහන් කරලා තියෙනවා. ඒක තමයි ශ්‍රී ලංකාවේ මහජන සාමයට උපද්‍රව සිදු කිරීම හා එම වැරදි සිදු කිරීම සඳහා ආධාර දීම, අනුබල දීම හා පුද්ගලයන් පෙළඹවීම සහ නිශ්චිත තැනැත්තන් ඝාතනය කිරීමට පෙළඹවීම හා ආධාර දීම. එතකොට මම අහන්න කැමති මැයි 9 වෙනිදා ගෝල් පේස් එකේ නිදහස් අදහස් ප්‍රකාශ කරමින් සිටපු ජනතාවට සහ නිදහස් අරගලකරුවන්ට මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයට උන්ගේ ආධාරකරුවන් ගෙන්නලා ඉතාම සැලසුම් සහගතව ජෝන්ස්ටන් ප්‍රනාන්දුවගේ අමාත්‍යවරු හිතාමතා මිනිස්සුන් උසිගන්වලා ගෝල් පේස් එකට ඇවිල්ලා පහර දීම ඇතුලේ තමයි මැයි 9 වෙනිදා සිදුවෙච්ච පහර දීම සහ රජයේ නිශ්චිත පුද්ගලයන් ඝාතනය වීම සිදු වුණේ. එතකොට එවැනි සිද්ධියකට වසන්ත අනුබල දීම හා උපකාර කිරීම අදාළ කරනවට වැඩිය ලේසි ජෝන්ස්ටන් ප්‍රනාන්දු වගේ, ඒ වගේම ඊට පස්සේ මහින්ද රාජපක්ෂ වගේ පුද්ගලයන් මේකට අනුබල දීම කියලා වෙලා ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක කිරීම කරන එක තමයි වඩාම හොඳම දේ. හැබැයි මේ වෙද්දි ඒකේ අනිත් පැත්ත, ඒකේ කණපිට සිදුවෙමින් පවතිනවා. ඒකට අධිකරණයත් මගහැරමින් ආණ්ඩුවේ තමන්ගේ මේ ආණ්ඩුවේ තියෙන වෛරය පිරිමහන්න වසන්ත මුදලිගේව සහ සිරිදම්ම හිමි කියන අන්තරයේ කැඳවුම්කරු සහ භික්ෂු අන්තරයේ කැඳවුම්කරු ප්‍රධාන වශයෙන්ම මෙම ව්‍යූහ දෙකට තියෙන පෞද්ගලික තරහ පිරිමහන්න තමයි මේ වෙද්දි රනිල් රාජපක්ෂ, ඒ වගේම බැසිල් රාජපක්ෂ වගේ පුද්ගලයන් තමන්ගේ පෞද්ගලික තරහ වෙනුවෙන් මෙහෙම මගේ සහෝදරයව සිරාඩස්සියේ තබාගෙන සිටින්නේ. ඒ වගේම තමයි